මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්හවාාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරා ජස්ස සුනන්තුූ සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිත්න. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ලැබිලතියෙන්නේ බුදුගුණ දහම්ගුණ සඟගුණ පිළිබඳ වර්ණනා සහිත දේශනාවක් සිද කරන්නට කියලා. හැබැයි මේ බුදුරජාණන් මහන්සේගේ බුදුගුණයක් ගැන විතරක් අපට දවස් ගාන කතා කරන්නට පුළුවන්. එනිසා මේ ත්‍රිවිධ ද්‍රත්න ගුණ වර්ණනා කරළ ඉවර කරන්නට පුළුවන් එවා නිමේ. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ. පැහදිලි කරවා බහොම ලස්සන පැහැදිලි කිරීමක්. එතකට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මිනිසන්ට දරාගන්ඩ ැරවීම ගැන යා චින්තය සූත්‍රයේ කියනොම මහනිනි යම් කෙනෙක් බුදුගුණ බුදුරජාන් වහන්සගේ විෂය පරාසේ හිතල ඉවර කරනවා නං එයාට කවදාවත් එක හිතල ඉවර කරන්න බෑ. ඒ නිසා ඒ එම හිතල ඉවර කරනවා කියලා කියනවා නං එයා මානසික රෝගයෙක් වෙලා නවතින්නෙ කියනවා චරට බුදුගුණ තියෙනවා ලංකාවේ වැඩ හිටියා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ඔය කළුදියපොකුණේදී කාලකාරාම සූත්‍රයින් කාල බුද්ධරක්කිත කියන නමින් ඇඩහිටිය කාල බුද්ධරක්කත කියන ස්වාමින්ද්‍රයන් වහන්සේ කළුදියපොකුණේදී කාලකාරාම සූත්‍රයින් බනක්කිවා බොහොම කාලකින් කියාපු බනක් ඒ බන ඉවර වෙනකං එක්තරා එලිවෙනකං කියාපු බුදුගුණ දේශනාවක් කාලතාරාම සූත්‍රයේ හරියට බුදුරජාණන් වහන්සගේ බුදුගුණ පිළිබඳව විශාල වරණනාවක්තියනවා අතිරේක වශෙන් ඒවා හොයාගෙන හොයාගෙන යනකොට විශාල සාගරයක් වගේ. ඉති ඔය දේශනාව බුද්ධරක්ිත වාමිනන්සේීම බණ කියියපු කෙනෙක් නෙමේ නිතර. ඉතිං හැබැයි බොහොම ප්‍රඥාවන්තය කියල ප්‍රකටයි. ඒ කාල බුද්ධරක්කිත වාමීන් වහන්සේ කළුදියපකුනෙමි ංකාවවේච දෙය කළුදියපකුණේ ධර්මය කියනවා කියන ආරංචියයට, එදා හිට සද්දාාතිස්ස රජරුත් ගහින්තියෙන බනහන් එකල රජවරු දැන්ගේ කාලේ රජජුරුවෝ මේ කාල කාරාමයට ගිහින්තෙන හැබැයි කලුදිය පොකුණට ගිහින්තියෙනවා හැබැයි හා හැඟෙව්ේ නෑ රජුරු එන බව. මොකද රජුරුව එන බව හැඟෙවවා නම් පින්න්නත්න සහරට ශාල කැබීමක් ඇතිෙන්ට පුලුව මකද රජරුව වෙන රජාන පණවන්ඩෝන ඉතින් ඉනිස රජරුවෝ බොම කාටවත් නොකයා වෙස් වලාගෙන ිහින් අර මනිස්සු නහනා අතරේ හිටගෙන බණහලා තියන්නේ අයිනකට වෙලා හොයන්දත් බෑ රජරෝ බවමොක දෙ කාලේ අද වගේ මේ විදුලියේ ම මොක්වන්න ඇති සහ ැනින් තන පදම් පතු කරලා තීර් දැත්ති කලුදිය පොකුණ ලස්සට පදම් පත්තු කරලා තියෙන වෙලාවක මෙ කනාමැදිරිට ඇයිලියෙන් කලා මැදිලියන්ගේ හඩින් කලුදිය පොකුණ ලඟදී යන්තමින් හඳ වැටීගෙනන රාත්‍රියක ල බුද්ධරාකිතස්වාමීන් වන්සේ බුදුගුණ කියනකොට මිනිසුන්ගේ චිත්ත සන්තාන පහන් වී අන් ඇති මිනිසුන්ගේ හිත් බුදුගුණවලින් තෙත් එෙන්ට ඇති බුදුගුණවලින් තෙමා සැනසෙන්ට ඇතිය හිත් ඇ වහන්සේ බන කියලා ඉවර වෙනකොට එල්ලි වෙනකොට රජරුවෝ හයියෙන් සාධකාර දුන්නද එල්ලි වෙනකක් හිටගෙන බණහලතයෙන් ඉතින් එතකොට මේ බුදු්රක්කිිත සානස් දැනගත්තා මෙතන මේ රජර ඉන්න පට මොක රජරුව නිතර කතාා කර හොඳ හරු යරහඩත් තුර. එතකොඩ මේ රජුරු ඉතින් ඉක්මට ඉක්මනින් ඇවිල්ලා උන්හන්සේට වන්දනා කරලා තියෙනවා උණහන්සේට වන්දනා කරනකොට වහන්සේ අහනවා මහ රජ මේ කොයි වෙලාවෙධාවේ එතුරට ස්වාමීන දොරට මේ රජරුවෝ කියෙනවා සදදාාති රජුර හදදා හරි සද්ධන් කෙනෙක්න සද්ධ තිසක කියන්නේ කියල තියනවා ස්වාමීණී ඔබ වහන්සේ යම්වෙලාවකද දේශනාව පටන් ගත් ඒ වෙලාවිඳලා මං මෙතන මහරජ කොහින්දලද බනෑව ස්වාමීනි හිටකන බණෑහේීමක් අදනාකරගෙන හිතගෙන ංවයි බුදුගුණහගෙන හිට එලිවෙනකං රජෙක් මේ ලංකාවහිටපු රජවරු. ඒ වෙලාවේ කියනවා මේ ස්වාමීනී ආස්චරයයි අත් භූතයි. ඉතාමිහිරි හිටගන සිටීමේ රිදුම්දීමක් මොකුත් තිබුණේ නෑ. ස්වාමීනී මේ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු බුදුගුණද බහන්ස එල්ලි වෙනකන් කියල ඉවර කළේ බුදුගුණ ද එතකොට උන්හන්සේ කෙනන මහ රජ එහෙම බුදුගුණ දරාගන්ට මගේ මනස පුංචි වැඩි මටේ බුදුගුණොක්කොම දරාග්ඩ බෑහැ. එතට කියන ස්වාමනි බුදුගුණ කොපමන දහෙන ඔබහන්සේ වදාළ ප්‍රමාණය කොපමණද මොක අදහනෙ බුදුගුණ කොපමණද ඔබහන්ේ වදාලිකින් කොච්චරාද සයෙන් පංුවක් දාහහිම් පංගුව දදාහැකින් පංගුව ලක්සේකින් පංුව ට ඒස්වානස ලස්සනතාවක් කියනවා විශාල ගඟක් දෙගුඩ තලා ගලනවා කියනවා ඒ ගඟත් දෙකුඩ තලා ගලනකොට ඒ ගගට යම්ිනි කිිදිි කටවද නොල ඉදිකටුවක් කල නො ත ඉදිකටු සිදුරින් තර කොච දන්නේ බෝහම ස්වල්ප වතුර ප්‍රමාණය අන්න ඒ වගේ ටිකම් මම වදාලේ එලි වෙනකම් මේ විසාාල ගංගාාව වගේ බුදුගුණ ගලනවා ඒක දරග්ඩ බෑැ කියයනවා. එතුම ඉදිකටු සිදුරින් වතුරටිකක් ්‍යයාමගේ බොහම ස්වල් ප්‍රමාණය අපි වදාලේ. හිස් අවකාසේ තියෙනවා අවකාශය සීමාවක් පරක්තරක් කෙරවරක් නෑ. මහ රජෝය අවකාශේ පක්ෂියෙක් පියාසර කරනවා ඒ පක්ෂියෙක් පියාසර කරන ප්‍රමාණය කොපමනද අවකාසය කොපමනද හරියට බුදුගුණ කැනමීම හස වගේ පක්ෂියෙක්ගේ ගමන කියන්නේ මං වදාල බුදුගුණ වගේ එච්චර පොඩ්ඩයි මම් වදාලේ හසගේ බුදුගුණ යේද කුල්ලෙක් යන ගමන කොයිතරම් පොඩියකක්ද. අන්න ඒ වගේ මහරජ මං වදාල එප පම එතකොට මේ රජ්ජුරෝ සාදුකාරදිීලකෙනව ස්වාමීණී එ බඳු බුදුගුණකට මංමී ලංකාදීපය පූජා කරනවා. ඔබ වහන්සේට ධර්ම පිරිකරක් විදිේ පූජා කරන බලන්නන්නේ එතකොට සංගයායටට ලංකාව පූජ කරලාතියෙන. ම ලංකාව මිනිසු වහසේ කරන හැම කෙනෙක්ම දැනගන්න හොඳදයි මේ සංඝයා වෙනුවෙන්ී තුන්වතාවක් පූජා වෙලා තියෙනවා ඒ කාලිහිටපු රජවරු සංගයාට මේ ලංකාදේපේ පිරිකරක් විදියට පෝජා කරලා තියෙන දුට එහෙම භූමියකතම අපි පිනුංගහන්නේ එහෙම භූමියකතම අපි මේ හැසිරෙන්නේ තුට එහම භූමියක මනිසුන්ගේ තියනෙන මි්‍යා දුෘෂ්ටිය නං එහෙම භූමියක මිනිසුන්ගේ හැසිරීම් අන්තිම අපරසන්න නං එහෙම භූමියක මනිසුන්ගේ හරද සාක්ෂීත එතමනයක් නැත්තං තිසාරණය නැත්තන් එහෙම ජාතියකට ශ්‍රද්ධාව නැත්තං සීලයක් නැත්තං සතියක් නැත්තං සමාධයක් නැත්තං යෝනිසු මනසිකාරී නැත්තං බද්ජංග ධර්ම නැත්තං පිත් මීට වඩා දෙයක් බලාපොරොත්තු ඉන්න බෑ මේ පවතින තත්වෙති නොනේද මීට වඩා දෙයක් බලාපොරොත්තු ඉන්න බෑ මොකද මේ භූමියෙදදිහා බලාගත දෙවිවරින්න්න පිවත් මේ වෙනකොට ලංකාවට විශාල අසුර බලපෑමත්තියෙනවා. එ හරියට ලංකාවට කොයිතරන් අර මේ කාලි අසුර බලපෑමක්තියේෙනවා. ඒ අසුර බලපෑම වැඩි වනේ මේ මේ භූමියයේ හිට සමාධිට්ටික දෙබිවරු භූමිියත් ඇැරයා. විශසාාල අසුර බලපෑත්තියනවා ඒනිසා ලංකාවේ මිනිසු තිසරණය තුළ ක්තිමත්තුනොත් ලංකාමිසු ගුණධර්මත ක්තිමත් නොත් එතන තමයි පින්වත්නී රැකවරනයක් තියෙන්නේ. නැත්තං මේ පවතිනා අර්බුදකාරී තත්වයන් විධ විදියටට විසගන්ඩ මෙහ ප්‍රශ්න විසඳගන්න ක්‍රම පාවිච්චකලාලට පිසඳන්න එනිසා මම ඔබට මෙ දේශනා ආරම්භය කියන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නාමීින් ගුණධර්ම දියුණු කරට පටන්ගඩ ඒ ගුණධර්මී විසින් මේ පවතින තත්ත්වය විසඳවි මොකද ඒකට හේතුව තමයි ඇහැට පේනෙ නැති අපි නොහිතන විදි බලපෑම් පවා මේ භූමියට හරියට තියෙනවා ඒ නිසා කලින් ලංකාදීපි හරියට බැම්බල වනා දැන් ඔය දැන් හරියට ලංකාදීපි මහා අඳුරු ගුහාාවක් වගේ අඳුරු ගුහාාවක් වගේ ඇැයි අසුර බලපෑම එච්චරට වැඩී. ඒනිසා අපි වත් පිළිවෙත් කරලා දෙැම් බලන්න ඒ මත පිළිවෙතරනම කොච්චර ගරහනවාද. ලංකාව ධාතු මන්දිරයක් වගේ තැනක් ඒවට කොච්චර ගරහනවාද. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සසිේ බුද්ධ පූජාව තිෙනවානම් ඒකට කොච්ර ගහනවාද. ඉතින් මේ මෙබන්ඳු ආකාර ගැහි කරනකොට සත්පුරුෂ දෙවිවරු මේ භූමිය අල්ලගනි දී සම්මාධිට්ටික දෙවරු භූමි අත්තරිනවා විනා කවරක් කරන්නද හැබැයි පිලිසරනක්ති නොමුකද බුදුරජාණන් වහන්සේ පිරිනිවම් පාණ් කිට්ටුවෙලාදේ සක්‍ර දේවේන්ද්‍රයට කියනවා පතිට්ටිස්සති දේවන්ද ලංකායම් මම සාසනං දේවේන්ද්‍රය ලංකාවේ තමයි නාගතයේ බුද්ධ වාසනය පහිටන්නේ ඒනිසා දේවේන්ද්‍රයේ ලංකාවේ බුද්ධ වාසනය ආරක්ෂා කරන්න කියලා දෙවියුන් දෙවියන්ට මතු කළ ලති වනවා එනිසා ඒදවියුණුගේ ආකාශයයටට ලබාගන්න පුුව ඒටක්තිය එකම ක්‍රමේ තමයි සද්ධ සීල සුතතියාග පඥ්ඥාකෙන ගුණධර්ම මත එකතුවෙෙන එක එතරේ ගන ගුණධර්ම මත එකතුවීම මත පුළුවන් තමන්ට ධර්මය තුළින් රැකවරණයක් කහදාගෙන ගුණධර්ම දියුණු කරගනිස් සරහට යාන්න්න පුලුවන්කම තියෙනවා මොකද ලෝකේ අපිහිතන දේවල්වලට වඩා වටිනාම දේ බුද්ධශ්‍රාවකයකුට සෝතා පන්න පලය ඒක අපි එකතුවෙන්න පුළුවන් ගුණධර්ම මති පටවයාා ඒක රජ්්‍යයන සගගස්ස ගම නේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝපතා පත්ති පළන් වරං එහෙම ගාථාවත්තියනවා ඒගාථ විතේරුම තමයි පටවයා ඒක රජ්ජයන මේ පෘතිවීකම රජෙක් පහළ වෙනවා කවුදේ සක්විති රජු මේ පෘතිවියටම එකම රජෙක් එයාට අනමකක්ද සක්විති පටවියා ඒක රජ්‍යයන සක්විති රජකමටත් වඩා සගගස්ස ගම නේනවා දිවිය ලෝකයේ කරගෙනටත් වඩා ක්දස්ස ගමන ධදිව ෝක රක් ගනවත් වඩා සබ් ලෝකාදි පච්චේන ඒමගේ සක්‍රදේවේන්ද්‍රය වෙනවටත් වඩා සක්‍රදේන්ද්‍රය වෙනවටත් වඩා සෝතාපත්ති පලන්වරන් සෝතාපන්න පලයේ ශ්‍රේෂ්ටයි බලන්නේ න ලෝකයේ ලැබෙන්ට පුුවන්ගේ අග්‍රතම දේ තමයි සෝතාපන්න පලය එතුරඒ සෝතාපන්න පලේට එක තුවීම පිනිිසාට නිශ්චිත වැඩ පිළි වෙලක්ති ෙන්ට ඕන ට බුදුජාණන්හන්සේම මතක් කලා එක තැනකදී පින්වත් මහනිනි යම් කෙනෙකුට ඔබට අනුකම්පාවක් තියෙනවා නම් අපි ඒේකනගැ අනුකම්පා ඇති වෙනවා අනේ පව් කියලපිට හිතෙන්නේ යම් කෙනෙක් පිළිබඳ ඒ දරුව ෙනුවෙන්ඩ පුුවන්ම්ම තාත වෙනුවෙන්ඩ පුළුවන් මජීන කෙනෙක් න පුළුවන් අපිට අනුකම්පාවක් ඇතිවුණම් අපි මොනුවද කරන්නේ අපි කවුරු හරි ගැෙන අනුකම්පාවක් ඇති වුුණොත් අපිරන්න යට කෑමිටිකත් දෙන එක එක්කෝ අපි කරන්නේ එයාට අවශ්‍ය දේවල්ටිකක් සපේලා දෙන එක එක්කෝ අපි කරන්නේ එහෙම කෙනෙකුට ඇඳුම් පැළඳුම් අවශ්‍යතා මිල මුදල් ඒවාත් සපේලා ගුල්න්ගේ පහසු හිෙරණේ හදනක නමුත් බුදුරජාණන් වන්සීට වඩා එකක් අපට වදාලා මොකදදී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනිනි ඔබට කවරුහරි ගෙන අනුකම්පාවක් තියෙනවා නම් කවරුහරිෙන ගැන ඔබට අුකම්පාවක් තියෙනවා න ඒ අනුකම්පාව තියෙන පුද්ගලයා විසින් අනුකම්පාව තියෙන පුද්ගලයා විසින් ඒ අනුකම්පාව පදනම් කරගන ඒ අනුකම්පාව තියන පුද්ගලයා විසින් ඒ අනුකම්පාව පද නම් කරගන එයාට කළ හැකි ඉහළම අනුකම්පාව තමයි සෝතා පට්න අංගවල සමාධන් කරවනක් අන්න බලන් බුදුරජණස වදාළෙමකද සෝතාපන්න අංගවල සමාධන් කරවනක් බත්තිකදිනක මෙිහිදී පුළුවන් ස්වල් පවාසෙන් කරන්න මිලමුද ඇති මිනිකු සල්ලිියයක් දන්න පුලුවන්ඇට ඒවා කෙටිකාල ලින විසඳම්. හැබැ ඔට ඇත්තටම අනුකම්පවතතිනවන කවරුවර ගැන අම්ම ගැන හරි තාත්තා ගැනහරි දරු ගෙනාරි අනුම්පවත්තියනවානම් ඒයා කරණඩුවනුමකක්ද සෝතාපත්ති අංගවල සමාධන්කරවන එක පලවිනිී යා සමාධන් කරවන්න න සද්ධාවවමත අන්න බලන්න. ඒ නම් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට කියල දෙනක තමයි පලවිනිින්ක රන්ඩ ඕන ඒගේම තමයි දක්ෂ ශ්‍රාවකයකුඩු බුදුගුණ තුලින් පවා විපස්සනාව පැත්තට එකතුන්න පුුවන් ඒනිසාද අපි මේ දේශනාවදී මේ පින්නතුන් මේ මාතෘකා කරපු ආකාරයටම මේ බුදුගුණ පිළිබඳ වර්ණනාවක් සිද්ධ කරමින් නිවන ගැන ඔබට පැහැදිලි කරණඩයි සූදානම් වෙන්නේ යතුට ඒක අපිට ලැිච්ච විශල ප්‍රතිලාභයක් විදිර සණ් ඕවන මොකද මේකත් මේ දේශනාව කාටහට යහන්ට සලස්සනං ඒ එක ලොකු යහපතක් ලොකු යහපතක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බුදුගුණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තුළ කියලාල අපි හිතුවාට සත්‍ය වසයෙන් බුදුගුණ තුළ සිද්ධවන සංසිද්ධය පිළිබඳට අවබෝධයක් තියෙන් ඕන. එත බුදුරජාණන් වහන්සගේ බුදුගුණ මනසිකාරය කරන පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මනසිකාරය කරන පුද්ගලයකුට බුද්ධත්වය පිළිබඳව මනසිකාරය කරමින්යා සෝතා පන්න වන්න හන්සි වෙන්න්න ඕ න අපට ලුවන් බදගුණම මනසිකාරය කරලා එක භාාව විද දියුණ කළ සෝතා පන වන්නඩත් පුළුවන්කමක් තියනො සමමාරයිකින බදුගුණ බාව කළ ොවාන්න්න බෑ කියලා ඔහ බුදුගුණ භාාවක් විතර බැවින්න පුුවන් හැ බදදුගුණ බාව තුළින්ට පස්සනාවට පාරහදාගණඩ පුුවන්. ඒ මහදාගෙන අපට පුළුවන් අවබෝධය පැත්තර ක්‍රමාණු කුළො එකතුෙන්ද. අවබෝධය පැත්තට අපේ හිත හදාගණඩ අපට පුළුවන් එතන්ටිඇතුව ව විදි අයිදන් අද පහැදිරි කරන්නේ මංක කියයන්න ඔබට කවුරහරි ගෙන නුකම්පත්තින මේ දේශනවාහන්ු දෙන්න ඒක බත්තිකත් දෙනවට වඩා ශ්‍රේෂ්ටයි මොක බුදුරජාණන් වහන්සේමයි අපිට ම අදාල සෝතාපත්ති අංග මත පහිටවන්න කියලා එක පලවිනි අවදිය ගැනීම කතා කරන්නේ. එතුර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තියෙනවා කියදද නාමයක් තියෙනවා. එතුටේ නම අපි හොඳට ඉගන ගණ්ඩෝන ඒ නම ඉගෙනගන ඒ නමේට අදාල ලක්ෂණයන් අපේ හිත තුළ දියුණු කරග්ඩඕන තමයි පලවනින් කරන්නඩෝඩ පලවිනි පවරතම හොදට බදුගුණ ඉගනගන්නවා. ඒගන ගත්ත බුදුගුණ මත අපිත් ජියවමාන වෙනවා. අපි බුදුුවන්ට හිතන නිමිව ජුමාන කරගන්නේ. ඒ බුදුගුණ මත එකතුන්න නැතු කවදාව තවබෝධය කරයින්න බෑ. බුදුරජාණන් වහන්සේට තරම් අප හිතතුල බදුගුණ දුණු කරන්න බෑ. එවන්හන්ේ දරාගත්ත බුදුගුණ අපිට දරගන්නඩ බෑ. ඒ හරියට අපිට දරාගන්න බෑ කියයනෙ අපිට තේරෙනවා අර කාල බුද්රක්ිත ශමාන්ස වදාලේ රියට ඉදිකට සිදුරකින් යන ගුණුවගේ අපට දැනෙන්නේ මේ සාගරයක් වගේ බුදුගුණ තියෙනවා ඒවා අපේ මනස දරාගන්නට පුංචි වැඩී පින්වත්න්නේ හැබැයි අපට පුළුවන් මේ බුදුගුණ කියන එක එළිය තියෙනදයක් විදිට දකින එකට වඩා අපි පුලම බුදුගුණ ඇතුලේ රපනය කරගන්න එක තමයි දෙවනි පියවර ඉසල හොදර බුදුගුණ ඉගෙන ගන්නවා ඒගෙන ගනුවට අපට හිතන එක දෑම්මක්ද බදුරජාණන්නාන්සේ තුළ බුදුගුණ තියෙනවා බුදුරජාන්ස් තුළ බුදුගුණ තියනවා එහම හිතයෙනවා. ඉතු දෙනි පියවරතතාමා ප්‍රතින ඇතුළේ දෙයක් කරගන්ඩමකක්ද ඒ බුදුගුණවලට සාපේක්ෂව අපිටත් එබඳ ගුණ දියුණු කරන්ඩ වෙනවා දැනිස් හරමිතා කරනය ද ඔට තේරේ දැන් අපිට තේරෙනවා මේ විද්‍යාචරණ සම්පන්න වන සේක කියවා. ඇතුර විද්‍යාවන් කියන්නේ මොනාද ත්‍රිවිද්‍යාව චරණ ධර්ම කියල කියන්නේ මේ වි්චරණ කියල කියන්නේ පසලොස් චරණදධර්ම ඒවාමත පසො චර ධර්ම නත්තන් කාටහහි න් කාටහරි අවබෝධිකරයන්න පුළුවන්ද. බෑ බුදුරජන්න්නස් මදක් කලා පසොස් චරණ ධර්ම යතුරි පසොස් චාණ ධර්මවල පලදිනික ත පාතිමෝක්ෂ සංවරය. භික්‍ෂුවකට ප්‍රාතිමෝස සංවරය නැතන් අවබධකරයන්න බෑ ඊළඟට දෙවෙනික්ව ඉද්‍රී සංවරසීලයේ. ඒවා දැම්මි චරණ ධර්ම පහලවේ ව තියෙනවා තුට ඒවා මත අපිකතු වෙන්නත්තන් අපිට කවදවාව අවබෝධි කරයන්න බ. එනම බදුගුණවල තියන දේවල් අපි මොකද කරන්න ඕන. අපි ක්‍රමාණුකෝලව ක්‍රමාණුකෝලව අපගේ ජීවිතවල ජීවමාන කරගන්නඩ උත්සා කර යුතුයි. අපගේ ජීවිත එකම දෙවැනි පියවල. ඊට පස්සේ තුන්වෙනි පියවරකුත්තිය නොමකක්ද මේ බුදුගුණ වැඩීම මත බුදුගුණ තමාතුළ දියුණු කිරීම මත ගැඹුරින් ප්‍රමාර්ත සත්‍යය වසයෙන් සිද්ධ වුණ කුමක්ද කියල විමර්ශනය කරන එක. ඔන්න ඔය පියවරතු නස්සේ යම් ශ්‍රාවකයකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය හදාගන තමාගේද අවබෝධය අවධිකරගෙන විමුක්තිය කරා යන්ට ඔන්නඔයි පියවරතුන තමයි අද පොදුවේ කියන්නේ හැබබයි මේ කාලේයට අදාල අපි කියන්නේ මෙයෝ විස්තර කරන්නටත් තමාරුවයේ සමහර විට දෙැම් බලන්න පින්නටි ඔන්න පලවෙනිින් අප බුදුගුණ හොඳරරිගෙනගන්නවා. ඉගග නීවාපේ ඇතුලේ ජීවමාන කරන්න ද ඇතුළේ අයි ජීමාන කරන්නේ බුදුරජානස වදාලය ඇතුලි දෙයක් න පින්වත්න අපට ඇතුලේ දෙයක් කනන්ඩ කියල බදුරජනස වදාලා නව බුදුගුණන පිතන බදහමුදුරුවන් කළ තියන්නේෙ කියෙ හිතාන අපි මේ බුදුරජාන් වහන්සේ ඇද ද වි රක්කින්නවා ඒ මූලික ්‍රාවකයක් පලවිින් කරන්න ඕනද හැබ ඊට පස්සේ බදුගුණොවලට සාපේක්ෂෝ මූලික ගුණධර්ම අපේ ඇතුලේ දියුණු කරන්නට අපට වැඩ පිල්වෙක් නැතිවුණොත්ේම අපටමි ප්‍රයෝගක ප්‍රතිඵලට එකතුට බැරවෙනවා තයි දෙවැනි පියවරද හොඳට බලන්න මේ විදියට දෙම් බලන්න එක එක කතාවක් මං ඔබට කියන්න ඒ තේරුම්ගන්ද එක ස්වාමිාන්සය නමක් හිටියා ඒ සාමිනස් උදේටත් අතුගානවා දවල්ටත් අතුගානවා රෑටත් අතුාන හවසටත් අතුගාන මේ ශාසක ඉද තමයි එතුන් අතුගානක හොඳ දෙයක් ද නරක දෙයක්ද හොඳ දෙයක් ඒ වතක් බුදුරජාණ සට වදාලාලන වත් පිළිවෙ මගහරින්ටිපා කිය හැබැයි මේ ස්වාමිනන්ස උදේටත් ඉදලාතේ. ධන වනදල ආපුගමන් දවල්ටත් තිදලාතේ. ඊට පස්සේ හවසට ගිලම්පස වලඳ හාවසට තිදල අතරගන්නවා තර මේ හාරු අතුගානක මයි වැඩි. අතුගගා ඉන්නවා. දවසක අතුගානකොට මේ ස්වායන සතුගා ඉන්නකට හාවසක එතන අයිනනි බෝමල් වු අයින. රේවත මහරහතන් වහන්සේ රේවත මහරහතන් වහන්සේ පින්වත්න. එතන මේ රේවත සානන්සේ භාවනාවෙන් වැඩ ඉන්නවා එත රේවත වාමානන් ගන හරහතන් වහන්සේ නමක් බුදුරජණන්සේ හරියට ප්‍රසංසාකරු වාවිාසය නම රේවත මහරතන තුරාස් භාවනාවෙන් මහර අතුගා අතුගා අතුගනවා අතුගාගෙන එනකොට රේවතව වාවිනාාසයේ වැඩ ඉන්නවා එත රේවත හන්ුරු රහත්තල කිල මෙ යා දන්න නෑ ඇ හඳුම වැඩ අතුගානිකන ඒ න්ඳුුවන අතු ගා හොට වෙන් වැදන්න අතු ානික අපේ ප්‍රධානික නෙම අතුගානික අපේ වත් පිළිවෙත්. නඒත් අතුානික ජීතයේ ප්‍රානකරත්තු ති මර බදු හාමුදුරුව අපට වදාල හිත දියුණු කරනක ගැන මේ සස්ෝතාපන් නංග මත ශක්තිමත්ත්‍ය නක ගැන සති පට්ටාන දියුණුකි මේ මග හරන්න පුලුවන්නේ අතු ාමින්න කොට කියෙනෙ කැනරලම් අතුගානිකෙ නිවුණන තියෙනවා කියලා නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමියයට අනුව අපට ඊට වඩා ඇතුළේ ගොඩාත් දෙේවල් කරගාන්න තියෙනවා. අතුගානික එලිය වැඩත්න අතුගානික මේ ස්වාමන්සේ මොද තු ගානතුගානුව රේවත හඳරු භාව වැැඩන්නවා මේ හන්දුර ද විල්ලිත් ඇවිස්චිල එක පාරම කිව්වාම හනනි හනේ ඔබහන්සේ මොකක්දමී කරන්නේ කෞද මේකිව අර අතුගාන හාදුුරු එතුර රේවත මරතාන හිමී රැස්ද කැරග රේවත මරතාන හිමීට ඇස් දෙක ඇරයාම රේවත මාරාතන සව මොකදස්වාමින් වහන්ස කේ ලැහවා ඔබහන්සේ මෙතන වාඩි වෙලාඉන්නවා පෙන් ඇදමං අතුගාන පේනැද euh, ං අතුගානවා පේනෝකිවා හොඳ නෙද්ද ඉදලක් කරගනටික කතු ගැයවුත් කාර්දම කියයන්නේ අර්යේවත මාරතන් වහන්සේ හොඳැන ොඩක් ඉදල කතරගෙන පොඩක් ඉදල අතරගත්තු මක්වවාද. ඇය උබන්ස හොඳ නැදම දල අතරගෙනටික කතුගානක එතුන රේවත මාරාතන් වහන්සේ වදාරනවා පින්නොත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ද විි හෝදගන ඉඩිසල්ල අපි පස්සෙ කතා කරමු එතු දුස් බැලවා ඇ දයා ඇක ද විලි වලින් ගහහිලා ඇයි අර දදුවිල්ලන අතු ගහිටී ඊට පස්සේ ම ආන්ද්‍රධානමියන්ගේ ද විලි තියරවා කියලා එයායටට ඒකොත් අවධනයන මලි අතුවතුකා ගයන්නකොට ඇතු රේෝත මරතාතන සමගදකිව රේෝතු මරතන ජැන ගත්තා මේ මේ සම්‍යාස කෙළේ සහිත කෙනෙක් ඒ මෙ කියන්න කෙල් දැගන කිවා මේ පින්න්නවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගිහින් ටිකක් ද විලි ෝදග නිඩකුව අපි පස්සේ කතා කර මොකවා එතවට සාහන්සි කොස් ඉදල පැත්තකර දැන්වා මේ සහස් කිලීම ගි ඇඟ සෝදගනාව හරි ඔන්න සෝදගනාව මොකද දැන් බහන්සි කියන්නේ ඇහවා දෙවන්ක දූවිි මාත කතා කරන්න බෑ කියලා මොකද උ වහන්සි කියන්න කෙ වවා රද ම පර ෝපය නි රල නොට ැටි පාරම ේන්ති අරබස යි ම් සිඳදිල න මොකද කේන්තිය කියනහි පටික සම්පයුක්ත හිතත් නිතියක න්නෙම ඒකත් නිති්‍යය ෑනවානේ සවාමන් සේල මොහද දැන්ග බන් කියනීමට නාලාලයිදකයි එතුට කිවා පින්නත් ස්වාමීන් නාන්ස. අතුගානික හොඳයි තමයි. අතුගානික හොඳයි. අතුගානික පින්නත් ස්වාමීන් හන්ස එලී වැඩක්. අතුගානික ඒලිය වැඩක් අපට බුදුරජාණන් වහන්ස වදාලා ඇතුළි දෙයක් ස්කන්ද ධතා ධාතු ආයතන ගැන මෙ වනසි කාරය කරන්න කියලා බුදුරජානස වදාලා ස්කන්ද ධාතු ආයතනයන්ගේ අනිත්‍යතාවේ දකිින්ට කියලා බුදුරජනස වදාලා එතකොට ස්කන්ද ධාතු ආයතනයන්ගේ හට ගැනීමයි නිරුද්ධවීමයි දෙස විදර්ශනා කරන්න කියලා බුදුරජාස වදාලා කෝබහන්සේට වැඩ ටික බහන්ස අතුගායින්නවා. පින්වත් ස්වාමින් වහන්ස අතුගා්ඩද මහන වුණේ අන්න බලන මතුගරන විදී කල්ලයාන මිත්‍රයා අතුගාණ්ඩද මහන වුණි ඔබවහන්ස ලස්සන දෙයක් කරනවා. ඔබහන්ස උදේටත් අතුගානවා දවල්ටත් අතුගානවා හවසටත් අතුගානවා. පින්න්නත් ස්වාමින් අන්ස එක බෝහම හොඳ දෙයක් ඒ නර්ග දෙයක් නෙමේ හැබැයි පැවිදි වෙනකු බහන්සකිවේ මොකද කග ොකි පැදි නට කියන සබ දුක් නිස්ර නි්බාන සච්ි කරනත් යිම කාසාාවන් ගහෙත්වවා පබාජේත මන්තය අනුකම්ප උපාදයි මව පැවිදි කරන්න අනු කම්ප උපදවාගෙනයි නිස්සර නි්ාන සච්චි කරනත්යි නිස්සරණයට නිවනට එතුළ දැ නිවනට පැවිදි වෙලා පින්නත් සාවින් වහන්ස නිස්සරණයට පැවිදිවෙලා ඔබහන්සේ අතුගගාමින් වානං ඔබවහන්සේට ටිකක් ඇතුළ බලන්ඩ ඇතුළ වැඩේ මග හැරුණනානේද බලද සිහි උපදවනේද ර සානන්සේ උද්ධචක නික්මේ ඒ සනස්බලුව ඇත්ත තමයි කියන්. ඒහෙ යතිං සංවරකටාව ඇවිල්ලා උනාාසළ සිව රේකාන්සි කළ වාඩියුණ රේවත මහරාතන්නන්සේ අනුකම්පාාවං ධර්මී කියල දුන්නා. අනුකම්පාාවන් ධර්මී කියල දුන්නාම ඒ සානස ගිහිං හොඳ ට බාවනා කලා ටික කාලක ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හට ගැනීම නිරුද්ධවීම තමාතුළ දර්ශනය කරගත්තා ඇතිවෙලා නැතිවෙලා යන ලෝකයක කිසිවකවත් උපාධනය කරගණ්ඩවත් උපයේ පවත් පණඩවත් අබිනිවෙස් කරඩවත් අනුසේ ගොඩ නගාගන්ටහත් දෙයක් නැති බව උනාහසසි දැනගත්තා උනාහසේ අවබෝධ කරගත්තා උනහස නිකෙලෙස් වුණ උන්හන්සේත් බෝමල්ුවේ වාඩි වුණා උනාස බෝමල්ුවේ වාඩි වෙලා බෞන්් අඩන්්ඩ පටන් ගත්තා හ නි කලෙස් මනිවරේ ලස්සන මුනිවරේක් උහන්ස ගිහිතේ රාග සිතුවිලි මාත්‍රයක් නෑ රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසේ බවරානුසේ විචිකිච්චාුසය මානානුසේ ආද අනුසේ ධර්මම කූත් නෑ. එතකට කට්ටියේනෝ ඇවිල්ලහනවා ඇයි අද වාඩි වෙලා එමනි අප දැද දෙ කරන කරල කර කරල අතැර දැමපසේ ඒ ලිම ල්ල නොනපි ඇයි මේ වාඩි වෙලා. තු නැද්ද කෝ බොහන්ේ අත බිදල වෙන දැහම දාමත් බොහන්සි අතයකද ඇති බ ආරියට අර නිගන්ටයන්ගේ කොස්සගේ පාස්ුද් කර ගලන්තිටම නොනර පිල් කල බක් අතේීම තුරේ නිගටයගේ බොනර පිල් පලබ වගේ හාඳදුරුන් ඇතති මික්ද ඉදල හමදාම කෝ අීඉදලම බලන්ට තැනින් තැන කොල වැටිලනේ අදවාස ස අතුග නැද්ද? අතුගාන්ඩු න්න ඔන්න නැද එතුරර් ශාණන්ස කියනවා අතුගාල වැඩන්නේ එලිය අතුගාල වැඩ ඇයි කියලනො. අතුගාල දාන්ට ෝන කුණුතියෙන්නේ ඇතුලි මංගේ ඇතුලේ තියන කෙලෙස් නෙමැති කුණු ටික දැන් අතුගාල හමාරයි. ද මංගේ වැඩි කරලා ඉවරයි. එතු ඇතුළේ කෙස් නැමැති කුට අතුගාල දැම්ට පස්සේ පින්නත් ස්වාමින් වහන්ස. එලිය කුණු ගොඩා කමාරුුණය අයිං කරන්න කොළ වැටුුණාව කොල ටිකක් වැටුනාට කමත් නෑ කොලටිකක් වැටනි කමත් නෑ අපි ඒවත් අතුගාලදාමු හැබැයි එලියට වඩා කුණු තියෙනෙ කොහෙද මිනිසුන්ගේ හිත්වල කෙලෙස් අනුසේ මට්ටමිනුත් පරිියුට්ටාන ටන මෙෙනුත් වීතික්ක ට මුත් මනිසුගේ කෙස් තිය කෙ ස්තිබ්බට එලි අතු ාලමවැක් නෑ එම් ිනිස්ු වහොර තේරුම්ගන්න බහිර දේට වඩා ඇතුළේ දෙයක්ක් තියනෝකිෙනකම මේ කියය තකර ඇම්බි බදුගුණ ාර යෙනවා කියලා වැඩුව කියලා ලුකු යහපතක් වෙන්න. ඒෙන් සද්ධාව දියුණු කරගන්න පුළන් ඒ බුදුගුණ ඔස්සේ තමන්ගේ ඇතුළේ සිද්ධවන සංසිද්ධිය දකිින් ඕන. ඒ බුදුගුණ වලට සාපේක්ෂව ගුණධර්ම තමන්ගේ ඇතුලි දියුණු කරගන්න ඕන තම බදුුවන්නඩ නිෙම. තමන් අවබෝධයට පත්තෙනවානන්ගේ බුදුගුණවලම ආභාෂය යම්තාක්දුරට තමා තුළ දියුණු ෙන්ඩෝන. ඒනම් පලවිනීමෙන් බුදුගුණ ඉගැ ගන්නඕන ඉට පසේ බුදුගුණ ඔස්සේ මන්ගේ ඇතුළ දියුණුකර ගන්නඩඕන. ඒත් එක්කම බුදුගුණ වැඩීම තුළ බුදුගුණ මනසිකාරේ තුළ තමන්ගේ ඇතුලේ සිද්ධ වු සංසිද්ධිය කොමක්ද කිය ගැබුරිින්ග විස් ේශනය කළ බලන් ඔන්නවේ පියවරතු නොස්සේ බදුගුණ යම් ශ්‍රාවකෙක් දියුණු කළොත්. එයා ඒ කාන්ත වසයෙන් බුදුගුණ ස්සේම සෝතා පත්ති පලයට එකතුෙන්ට පුළුවන්. ඒනිසා මිබඳු දේශනාවක් අපි හැම කෙනෙකුට මහන්් සලස්ලාලො කූ දව්වක් අපි කරන්නේ එදැම් බල නිස්සල මපි ගුණේ ඉගෙන ගන්නවා අරහන් වන සේක මොකක් දරහන් කියන්නේ පින්නත්නි මේ ලෝකයේ සත්ත්‍යයා සංසාරි මැරිමැර ඉපදිනවා මොකක්ද මූලිකි හේතුව තහා බුදුරජාණන් වහන්සේගේ හිත තුළ තන්නාව හට ගන්නේ ඇසින් රූප බැලවාම තන්නාව හට ගන්නේ කනිින් සබ් දැහුවාම තන්නාව හට ගන්නේ නාසේට ගඳසූද දැනුනාම ගන්ධ තන්නාවක් කටගන්න. දිවට රස දැනුනාම රස තන්නාවක් උන්න්නහන්සි තුළ හටගන්න. පහස දැනකොට පොට්ටබ තන්නක් කටගන්නේ. උනහන්සික හිත තුළ දම්ම තන්නාවක් නෑ. ඒනම් උන්නහන්සේ ආයතනයන් පිළිබඳ අවබෝධයට පත්වෙලා. ආයතනයන්බල අවබෝධයට පත්වෙලා ඒනිසා උන්නහන්සකින් ආයතන ලෝකයේ පදනම් කරගෙන පින්වත් නී. අව දාවත් පින්වත්නී එබඳු මුනිවරයෙක් තුළ රහසිංවත් පවක් වෙන්න ඇයි තන්හාාවනෑ හිත තුළ දෙව්බඹන්ගේ වන්දනාවට පත්වෙනවා ඇයි තහාාව නැති නිසා හිත තුළ. ලෝකයේ සියලු පූජාවන්ට සුදුසුයි හේතුව තන්නාව නැති නිසා එහෙනම් අපි යම්පූජාවක් ලබන්නේ තන්නාව සහිතනම් අපි පුළුවන්තරන් තන්නාව නිුද් කරගන්න වැඩ පිළිවෙලට එකතුවවෙන්න මහන්සි වෙෙන්ඩෝ කොට එහමනන් අපට තේරෙනවා බුදුජාණන් වහන්සේ අරහං කියලා කියන්නේ මින්නම මෙබද එකන අරහංගුණ කියලඉவர் කරන්න බෑ. සීම කරන්න බෑ ම පොද අදහසක්කබට කියන්නේ. එதோො එහෙමනම් මේ ගුණ යහු ද තිිගනගන බුදුරජාණන් වහන්සේ අරං වනසේක අරහං වන සේක කියලා වාඩනකොට මේ ඔක්කොමටි பேண்டෝනයාටමටික பேනකොට යා තුළ දැ ඇතුළටත්යා බලන්ඩෝනමොකක්ද මේ සංසාරේ මත්මරිමරි උපදින අන්න බලන්ඩය අද බලනො යාගේ පැත්තට මත් මැරිමැරි උපදන්නේෙ තන්නාව තියෙනතාක් කල් විතරයි. බුදුරජාණන් වහන්සේට අරහන් කියන්නේ තහාාව නිරුද්ධ කරපු නිසා, මමද තන්නාව නිරුද්ධ කළ යුතුයි. මගේ හිතෙත් තන්නාව නිරුද්ධ වනුත් සිතකයි වචනය මුල් කරගන පව කරෙන්නේ. රහසින්වත් කෙරෙන්නේ. කාටවත් හොර රහසවත් කෙරෙන්නේ. එඩම් මමත් අරහංවෙඩ ඕන. බුදුරජාණන් වහන්සේ සියලු දෙව් බමුන්ගේ වන්දනාවට සුදුසූනා ඇයිඒ රහසිංවත් පෞකෙරිච්ච නැති නිසා තන්නාවව නිරුද්ධ කරපු නිසා. මමත් දෙවියන්ගේ වන්දනාව ටි එකතු වෙනවා නං රහසිංවත් පව්නො කළ යුතුයි. මමත් තන්නාව නිරුද්ධ එතකොට දෙවියුීමට සාධකාරදයි. මං ඉන්න පැත්තට හැරිල දෙවියෝ වදිී එනන් දෙවියෝ වඳදින ක්‍රමේ බලන්න සම්මාදිච්ිය තුළ එනවිදිිය. දෙවියෝ වඳන්නේ පළතුරු අටිතියෙනයට නෙමි. දෙවියෝ වඳින්නේ බාරහාර පපු කරණයට නිෙමී. දෙවියෝ වඳින්නේ නොයකුත් දෙවියන්ට බාරවෙලා ඒ බාරය ඔප්පු කරනට නෙමි දෙවියෝ වඳින්නේ තන්හාාව ගලන් නැතියාකාරයට තම තමන්ගේ චිත්ත සන්තානේ ගොඩනගාගත්ත කෙනාටයි. ඒමනම් මම දෙව් මිනිසුන්ගේ වන්දනාවට සුදුසුවිය යුතුයි. ඒමනන්ගේ බඳු සදුසුව වෙනවානම් මම සියලු පූජාවන්ට සුදුසුවිය යුතුයි ආයතන ලෝකයේ හර කිසිදුවාකාරීක තන්හාාවක් නොගලනාකාරයට, පව් නොවන ආකාරයට රහ සිංවත් පව්නොවනආකාරයට දෙව් බුන්ගේ වම්දනාව පිණිස මමද මගේ හිත හදාගත යුතුයි තන්හාාව නිරුද්ධ වෙන ආකාරයට මමද ලෝකයේ පුහුණු කළ යුතුයි මට වෙන්න ක්‍රමයක් නෑ කියල අර බුදුගුණයට අදාල ලක්ෂණයේ තමන්තුළ ගොඩ නගාගඩ උත්සා කරනවා එතකොට. එබන්ඳු ආකාරයකට තණහාාවක් නොරැඳෙන විදියට හිත හදා ගැනීම පිණිස පින්වත්නී තන්න්නාවක් නොරැඳීම පිස හිත ගොඩ නගාගන්නවා නං එබන්දුු ගොඩ නග ගැීමත් තියෙන ශ්‍රාවකකුට මොකක්ද වැඩ පිළිවෙල කියයාට අවබෝධ වෙලායේ වැඩ පිවෙල තුළෙතුවෙන්න පුළුවන්ම ලබෙනවාඒ වැඩිල ලෙතු ෙන්න්න පුුවන්ක ලැබෙනවාේ එනද බල බුදුගුණ ුදුරජාස තුළ තියෙන බදකිනවා ඒ බුදුගුණ අත්තක ම සංයෝග වෙන්නන්නේ කොහොද කියලාද කිනවා හැබැයි මත තියනේ බුදුුවෙන්ට ඩිමී ුදුජාණන් වහන්සේගේ සොහයුරාවෙන්ට නම. බුදුරජාණන් වහන්ේගේ හදමණඩලේ උපන් පුත්‍රයාාවෙන්ඩයි බලන්නේ. හද මඩලේ උපන් දියනයක් පෙන්ඩයි බලන්නේ හේතු මෙබන්ු ලක්ෂණවලට ප්‍රිය කරන්නේ නැතුව මෙබඳු ගුණ තමාතුළ ජියෝමාන කරගන්න නැතුව පින්ොත්න අවබෝධයතුළ නැගී සිටිනවා කියල දෙයක් කවදාවත් දකට ලබෙන්න්නේෑ ධර්මමාගේ සද්ධාවෙන් නම් පටන්ගන්නේ ඒ සද්ධානු සාරී භාවතයෙන් දඕන ඒක තමයි මේ මතු කරගන්නේ. අපි බලව සම්ම සබද්ධ වනසේ මේ දේශාව පෑයක කාලයක් නිසා ඒට අආදාල විදියට අපි මේ දේශනාවක් කරන්න අහං ගුණේ විතරක් කියලා අපට මේ දේශනාව සම්පූර්ණයම විකාශනය වෙන විදිහ කියන්න පුළුවන් හිත තුළ වැඩෙන විදිියත් කියන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ගුණය මොකදද පින් නොත් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැනගන්නඩ ඕන ලෝක සත්්‍යය මොකක්ද ලෝක සතතිය දුක සමුදය දුක නිරෝධය க்க නිරෝධග මින ප්‍රතිපදාාවමකෙන තුරಾಣ සತය ධරම ரோපදश නැතිව කාගේවත් උපදේශයක් නැතිව පින්වන අවබෝධ කරගත්තා. ඒ වෙනුවෙන් පින්වත්න සාරා සංකේ කල්ප ලක්ෂ ගණන්, මනෝප්‍ර නිධාන වාකප්‍ර නිධන පුරාගෙන් ඇවිල්ලා බෝධි මණ්ඩලේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. නියත විවරන්න ලබල මහාකල්පා සංකේ හතරකුත්කල්ප ලක්ෂයත් දීර්ග පූරණය කරග නාාපු සම්සාරික කුසලතාව බලපෑවා. ඒමන තුමිත් දුක කියනෙක නිකම් අහබෝධ කලා නෙමේ. සමුදේ නිකම් අවබෝධ කලා නෙමයි. නිරෝදේ නිකම් සාක්ෂාත් කලා නෙමී. නිලදධ කරන ප්‍රතිපදාවමත් එක්ක පාරමිකතුුණා නිමී ගුරූපදේශ නැතුව මේ තත්වේ දියුණු කරගන්න උන්හන්සේ සසර දියුණු කරපු අධ්‍යාත්මික ගුණධර්මතිබුණ හෙනම් අපිටත්මේ නිවන්දකිනවනන් එක් පාරමි බනක් අහල මේක කරගන්නඩ බැරිමව තමන්ගේ ජීවිතය දකින් ෝඩ. සංසාරිකෝම මේ ගුණධර්ම දියුණු වේගෙන එන්ඩෝන මේ කාල සෝහන්ුවන්ට බැරි වුණත් ධර්මයයක්තෙක් එකතු යුත්තය එකක. කවදහරි ස්ෝතාපන්න වෙනකොට අරහත්තය කර යනකොට මේ සසරදි දියුණුකරපු ගුණ ධර්මය. මේ ධර්මස්ශ්‍රවනය ධර්මයත්මත්න එකතුවීම ධර්මය මත තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීම. සිතකයි වචනය මුල්කරගන බුදුරජාණන් වහන්සේගේ වදාල තිසරය තුළ ශ්‍රනද්ධාව තුළ සීලේ තුළ සුතය තුළ තියාගේ තුළ ප්‍ර්ඥාව තුළ මේ හොත් මහොතෙද ද ජියවමාන වෙන්නේ සෝතාපන්න වට බැරිවුණත් සසර කුසලතාවක් විදිට අවබෝධය කනායින්න දවසටමට මේ කුදව කරනවා. මොකටද උදව් කරන්නේ දුක්ක සතති අවබෝධ කර ගණඩයි. සමුදය සතති අවබෝධ කර ගඩයි. නිරෝධ සත්‍ය අවබෝධ කරගණ්ඩයි, මාර්ග සත්‍ය අවබෝධ කරගන්ඩයි කියලා. තම්ම තමා තුළ ආයිය ෂ්ටාංගක මාගය තුළ ශක්තිමත්වීමට වැඩ පි වෙලක්තිේෙන් ඕන. සම්මා සම්බුද්ධ ගුණේ බදුරජාන් වහන්සේ තුළ දකිවා. ඒ ගුණයට සාපේක්ෂුවත් තමන්ගේ ඇතුළ හදාගණ්ඩඕන විදිහත්තේශ්‍රාවකයා දකිනො බලන්න පින්වත්නිි කොච්චට ලස්සනයිද බුදු ගුණවලින් අවබෝධය කරා එකතු වෙන විදිහ. තුන්වෙනි ගුණය මොකක්ද. වි්‍යාචරණ සම්පන්න වන සේක. බදුරජාණන් වහන්සේ විද්‍යා කියලකිවේ ්‍රිවිද්‍යාවට අෂ්ටවිද්‍යා කියල ගත්තත්කමක් නෑ ඒ වගේ ච චරණද විද්‍යාචරණ කියන්නේ පසල්ලොස් චරණ ධර්මවලට එතකට මේ විද්‍යාචරණ සම්පන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු මහා අධ්‍යතිය ගුණයක් ත්‍රවිද්‍යාවපදවාගෙන තිබුණා උන්හන්සේ බෝධි මණඩලේ තුළ වාඩිවෙල්ල අපින්වත්න අනුලෝම පටිලෝම වසයෙන් පටිච්ච සමුප්පාදය විමසන කොට ඒ පටිච්ච සමුපාදය විමසීම තුළ පින්වත්නී උන්වහන්සේ බොහෝම පැහැදිලිව තමන්ගේ හිත තුළ ඉපදෙමින් මැරමින් නාපු සසර දීර්ගෝ පිටිපස්සට පිටිපස්සට බලාගෙන බලාගෙන ගියා. එතකොට බලාගෙන යනකොට උන්වහන්සේ තුළ පහළ වනේ බඳු බැල්මකට හේතුනේ පින්මත්නී පුබ්හේ නිවාසානුස්්‍රතිඥානයයි. මා තුල පු ේ වානස් ාන යම්තතාක් දුරට ද වුණුව යුතුයි, කොහමද අනබලන්නේේ බුදුගුණේ මගේ පැත්තර හරගන්නවා මත් එපදමින් මැරමින්නාපු සසර ගමනක් තියෙන බව මදැනගඩඕන. මම එක පාරම මේ අහසින් කඩාාවටන වගේ පහල වුණා නෙමී ඉප දෙමින් මැරමින්නාපු සසර ජීවිතයක් මටද තියෙනවා කියලා විජ්්‍යාචරණ සම්පන්න ගුණ අසි දකිින් ඕන බුදුරජාණන් වහන්සේගේ විජ්්‍යාචරණ සම්පන්න ගුණේ සීමාවක් නෑපින්වත්නේ. කල්ප ලක්ෂ ගනම් පිටි පසට පිටිස්සට ඇසිපිය ගහන මොහතකින් සංවට්ට විවට්ට කල්ප ගණන් පෙරල පෙරලා ඉපදෙමින් මැරමින් ආපු ගමන උන්හන්සේ බැලුවා. ඒකට අපි කියන්නමකදද. පු්බේනිවාසා අනුස්සති ඥානය. දෙවැනි යාමයේදී පටිච්ච සමුපාදය විමසනකොට උන්න්නහන්සේ තුළ උපන්නා කුමක්ද. චුතූපපාත ඥානය. තමන් විතරක් නමි. උපන් සත්්‍යයාද ඉපදමින් මැරමින් යන බව දැනගත්තා. අපිත් දනගණඩ ඕන ම විතරක් නෙමෙයි මගේ අම්මාද. මගේ දරුවාද මගේ බිරිඳද. මගේ ස්වාමයාද මගේ ඥාතිවරයාද සියල්ලුත් දෙනාමිප දෙමින් මැරමින් යන සසරටයි එකතු වෙලායින්නේ ඒහෙනම් මගේ දරුවවා මගේ දරුවකි වට දරුව සසරට එකතු වෙච්ච කෙනෙක්. ඒනිසා තමයි දරවා ලෙඩවෙන්නේ. දරුව මිය යන්නේ. දරුව වයසට යන්නේ මම අකමැති වුුණත් දරුවාට බරපතල ආබාදවලට ලක්වෙඩ වෙන්නේ අන්න ඒකයි. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාලා කුමක්ද උන්නහම්සේ වදාලේ ඒ ඒ ස්්‍රාවකයා විසින් පින්වත්නී තම තමන්ගේ ජීවිත කතාවත් කියව ගණ්ඩ ඕන. ඒ වගේම උපනුපන් ආත්ම වනාහි ඉප්ප දෙමින් මැරමින් සසර ගමනට එකතුනු සත්‍යයාගේ කතාවත්තේ රුම් ගණ් ඕන. ඒකත ේරු ගන්නතු කබදාවත් අවබෝධය කරා යන්න බෑ ඒහන අයි බුද්ධදේශන කන අජ්‍යත්තන්වා කායේ කායානු පස්සසි වෙරතේ ඇතුළටත් විදර්ශනා කරන්ට. බහිද්ධවා කායිකායනු පසි වෙර එලියටත් බලන්න බලන්න ඇතුළට බලන්නේ ඇතුළට බැල්ම අපිට පුළුවන් බුදුරජාණන් වහන්ස පුබ්ේනිවාසානස්සත ඥනී තුළින් ගොඩනනාගත කුලතාවට අපිට එකතු වෙලා. ඇතුළට විදර්ශනා කරගන්න පුළුවන්. චුතුූපාත ඥානීම් බුදුරජාන්සේ සත්්‍යයාගේ සසර බලුව වගේ අප පුළුවන් එලියට විපස්සනා කරන්නට මේක ගුණක මහ විශාල ධර්මකතාවක් තියෙනවා කියලිවර කරන්න බෑ ඒ නිසා පින්වත්න අප පුළුවන් විද්්‍යා කියනකොට අපි තුළම විද්‍යාවන් අපිට කවදාකත් බුදුරජාණන් වහන්සේට තරම් පින්වත්නි චුතූපාතඥානයක් කඋපදවගන්න බෑ හැබැයි ධරමය හර අපිට බලන්න පුළුවන් සක්්‍යයාගේ කතාව මේක නීද කිය බලන්න පුළුවන් ඒ ඊට පස්ෙ පිනවත් නි උන්වහන්සේ තුළ උපන් ආශවක්කය ඥානයක් ආශ්‍රවක්ෂය කරල දාලා සස්සරට එකතු නොවීම පිණිස ආර්ෂ්ඨාංගික මාර්ගගේ පදනම් කරගත්ත විශිෂ්ඨඥානයක් උපදව ගත්තා දැන් අපිත්තෙක් උපදවා ගත යුතුයන්න බුදුරජාණන් වහන්සේ ආ ආසවක්කේ ඥාන උපදවගත්තා. මම දාසවක්කේ ඥානයට එකතු යුතුයි. මටත් සසරට නැවත එකතු නොවීන් වනන් සසරට එකතුීම මොහොතකවත් සුදුතු නෑ. වත නව ඉතිදමින් මැරමින් ය සසරට එකතුීම අවධාන මත්මයි කියලා තේරුම් අරගෙන පුන් පින්වත්නට පුළුවන් නැවත සස්සරට එකතු නොවීම පිණිස ආධ්‍යාත්මික වැඩපිළිවෙලක එකතුවන්න. මොක්දේ වැඩ පිවෙල චරණ මොකද චරණ කියන්නේ. හැසිරෙනවා. මොකක්මතද හැසිරෙන්නේ අෂ්ට විද්‍යා පසලොස් චරණධර්ම මත. මොනමතද හැතිින් පසලොස් චරණ චරණධර්ම පහලවක්තියෙනවා. ඒ චරණ ධර්ම පහලවට එකතු වෙලා අන්තිම වෙනකොට පලවෙනි ධානේ ෙවැනි ධාන තුන් නි දිධන හතරවෙනි දිධාන ආද සමාධියයට අයිති අන්ග පැදිලි කරලා චරණ ධර්ම නිමවා වෙන්නේ එහෙම නම් මේ චරණ ධර්ම බුදුරජාණන් වහන්සේ තුළ වැඩු නව ඇත්ත හැබැ ඉපින්වත්න මේ චරණ ධර්ම මාතුල දෙවුණුුවෙන් නැතුවමට කවදාවත් මඟ පලාවබෝ දෙයක් ලැබෙන්නේ නැති බව හැම බුද්ධශ්‍රාවකයෙක්ම බුදුගුණ මනසිකාරය කරනකොට දැනගන්නුවන අන් එහෙමයි නිවන පැත්තට එකතු වෙන්නේ බුදුගුණ වඩන ශ්‍රාවකයා ඇ කාරණ දෙක්මං කියාගෙන යනි මොකක්ද බුදුගුණ බුදුරාණන් වහන්සේ තුළ පවතින බව මනසිකාරය කරවා. අනි පැත්තට එබන්ඳු බුදුගුණුවලටආාවේනික මූලික ගුණධර්ම තමා තුළ දියුණු කරගන්න ත්සා කරනවා. ඇබැයි මෙතනින් තවයිකක් කර ගණ්ඩෝනනි පියන්මට කියනවා. ඊළඟට සුගත වනසේක මොකදද සුගත කියන්නේ නිර්වාණය නැමැතික් ෂේම භූමිය වෙත ආර්ය මාර්ගයෙන් ගමන් කරලා, අන්‍යන්දයේ ආකාරීම පැමිණවීමේ කුසලතාවයක් බුදුරජාණන් වහන්සේට තුළ තිබුණා. අසංකයේ කල්ප ලක්ස ගණන් පෙරුම් පුරාගන ආපු ගමන සම්පූරණයම පින්වත්නී අත්තිශ්‍යය සුන්දර එකක් එනිසා සුගත වන සේක. උන්න හම් තමන් තුළ අවබෝධී විතරක් නෙමි. ඒ වගේම ලෝක සත්වයාද අවබෝධය පැත්තට එකතු කරනෙක තරම් යහපතක් නෑකිල අපි මේ දේශනව පටන් ගදදිම කිව්වා යම් කෙනෙකුට සත්‍යයා අනුකම්පා කරන වනං, මිතුරෙකුට හරි ඥාතිවරයෙකට හරි කාට හරි කමක්නය අනුකම්පා කරනවනං. එක්කම දෙයයි කරන්න්න තියෙන්නේෙ සෝතාපත්ති අංගමත හිත පිහිටවන එකයි. එබඳු පිහිටවීමකට එකතු කරන්න අපි උත්සාහවත්වෙන් දෝන. එබඳ පිහිටවීමකට එක කිරීම පිණිස නිශ්චිත වැඩ පිළිවෙලක් අපට තියෙන් දෝන ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුළ සුගත ගුණී තිනවා ඒ සුගත ගුණට සාපේක්ෂෝ මා තුළද එබඳු සුන්දරව වූ ගමනකට එකතුේ යුතුයි කියලා අපි පින්වත්නය අභ්‍යන්තරයෙන් දකිින් ඕන. ඊළඟට ලෝකවිදූ වනසේක. මොකක්ද ලෝකවිදූ කියන්නේ. ලෝකය කියලා බුදුරජානසේ කවරක්ද පැදිලි කළේ පංචස්කන්ද ලෝකයයි. ලෝකයකිව වෙනමකක්කත් නමි. රූපස්කන්ධය වේදනා ස්කන්දය සංඥා ස්කන්ධය සංකාරස්කන්දේ විඤ්ඥානස්කන්දය කියන ලෝක සත්‍යයා මෙබඳු ආකාරය කර පංචස්කන්ද ධර්ම රැස් කරමින් රැස්කරමින් යන ගමනක්තියෙන්න්නේ ඒ පංචස්කන්ද ධර්ම රැස් කරනවා විතරක් නෙමෙයි ලෝක සත්‍යයාට පංචස්කන්ධ ධර්මයන් උපාධානී වෙලා පවතිනවා. ලෝක විදු කියන්නේ බුදුරජනසි දැනගත්තා සත්‍යය වසයම් සිද්ධ වුණේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාණකන පංචස්කන්ද ධර්මවල ඇතිවීමක් නැතිවීමක්. මේක දැකගන්න බැරිවීම නිසාම පුද්ගලයා සත්වයෙක් පුද්ගලයෙක් මම මගේ මගේ ආත්මය කියලා පංචස්කන්ද ලෝකයේ මුලාබෙලා උපාදහනය කරගන උපපය පවත්තමින් තන්හාාවක් මානයක් දෘෂ්ටියයක් හදාගන ඒකටම බැහැල පින්වත්න අනුස්සයම දියුණුරර දියුණු කරකට යනවා. මොකක් නිසාද. ලෝකයේ ගැන අවබෝධයක් නැතිකම නිසා. මොනලෝකයේද ග්‍රහලෝකද නැහැපින්න්නත්නී. තමා තුළ ඇති වෙන රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥානකෙන සත්වල් ලෝකයේ යථර්ථය දන්නේ නැතිකම. සියලු ලෝකයේ තුළ එකතුවීම තුළ ස්කන්දයන්ගේ පහලවීමක් සිද්ධ වෙන බව දැකගන්ට බැරවීම නිසා පුද්ගලයා තුළ අනාතවීමක් දකිින්ට ලැබෙනවා. ඒමනන් දැ මත් අනාත වෙලා තියෙන මෙදන්න පංචස්කන්ද ධර්මයක මේ සත්්‍යයෙක් පුද්ගලයෙක් මම මගේ මගේ ආත්මේ මගේ අම්ම මගේ තාත්තා කියල බාහිර ලෝක ඇතින් අභ්‍යන්තර ස්කන්ද ලෝකයක්ත් මම මගේ මගේ ආත්මය කෙළ අල්ලග නින්න එක නිසයි මමත් ලෝක විදූවිය යුතුයි. බුදුුවෙන්ඩ හිතන නෙමි. ලෝක විදදුූ කියන බුදුරජාන්සගේ බුදුගුණේට සමපාතෙන්ඩ කියල හිතාගෙන නිමික සමපාතෙන්ඩට අපි වගේ කෙනෙකුර කොහොමවත් බැපන් නත්. හැබැයි අපිටත් මේ පංචස්කන්ද ලෝකය දකින්නේ නැතුව කවර කවදාකව අවබෝධයට යන්න බෑ. කවරම කවදක්වත් අවබෝධය කරායන්න බෑ. ඒමනං අපි මේ බුදුගුණය දකිින් ඩෝන අපේ ජීවිතය තුළ මේ බුදුගුණ එක තුකරගණ්ඩෝන හයවෙනි ගුණය අනුත්තර පුරිසදම්ම සාරතී වනසේක. මොකදද පින්වටනී අනුත්තර පුරිසදම්ම සාරතී කියල කියන්නේ. මොකදද අනුත්තරයි කියල කියන්නේ. සමකරන්ඩ බෑ කියන අර්ථය අනුත්තර කියන්නේ හෙමයි.පුருසදම් සාරති පුருසයන් දමනය කලා කොහමද දමන කළே ලீකෝட்டுුවක් කරගනදතරவாட்டு කරලද ගහලද வனලது දොஸ் කියලද අවිහිසාාවந்த ගිනිතිලது முකත් කරලනම පின்ත්නී බුදුරජාණන් වහන්සේ සත්්‍යයා දමනය කළේ කොහමද சீலை சமாதிங ප්‍රඥං. සීලයෙන් දමන ක ඕ පුද්ගලයන් සීලෙන්ද සමාධයෙන් දමනය කළ යුතු පුද්ගලයන් සමාධයෙන්ද. ප්‍රඥාවෙන් දමනය කළ යුතු පුද්ගලයන් ප්‍රඥාවෙන්ද සීල සමාධී ප්‍රඥාව උපයෝගි කොටගන්න බුදුරජාණන් වහන්සේ සත්්‍යයා දමනී කලා පුරිස දම්ම සාරතී එක අනුත්තරයි කාටවත් සම කරන්න බෑ. ලොක කවුරුවත් එහෙම මනිසු දමනී කලන්න නෑ. එහම දමනය කරපු ලෝකේ කිසිම කෙනෙක් නෑ පින්වත්න. බුදුරජණන්සේ හැර. අවිියයුද ගන්නේ නැතුව වචනයෙන් පහර දෙෙන් නැතුව හිරිහැර කරන්න නැතුව දඩුමගුරු ගන්නේ නැතුව බහ පුද්දුම කුසලතාවයක්ති වුණ සීල සමාධි ප්‍ර්ඥාවෙන් පුද්ගල දමනය කරන්න අංගුලිමාල වගේ බිශාල මාලා ගහතකේ කම්මාවත් මරන්ඩ බලාගෙන ඉද්දී පහවෙනි දෞද්දේ සුවපත්වේවා සුවපත්වේවා කියන තැනට හිත හැදුවේ බුදුරජාණන් වහන්සගේ අනුත්තර පුරිස දම්ම සාරථී ගුණයි එහෙමනම් පින්නත්න සීල සමාධි ප්‍රඥාව මත මමද එකතුෙන් නැතුව මාතුලද දමනයක් සිද්ධවිෙන් නැති බව දැනගන්න ඕන අපි රාගීන් ඇවිස්සෙනවා දේශයෙන් ඇවිස්සෙනවා මෝහේෙන් ඇවිස්සෙනවා රාග දේශ මෝහවලින් බැට්ටකකා අපේ ජීවිත ඉස්සරට යන්න පිවත්න එහම බැට කකා යන ජීවිතයක් තුළ බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාලා ඒ අපේ ජීවිතය තුළ සීල සමාධි ප්‍රඥාව දියුණු කර ගැනීමින් තමයි රාගදේශ මෝහයන්ගේෙන් ඇවි සිිච්ච හිත දමනී කරගන්ති නින මටත් වෙන විකල්පයක් නෑ අපිත් තුළ දෙම මෙ බඳු ගුණ ධර්ම දියුණු කරගන්න ඒවගේම අපි තුළ ඉන්න උදවියට අපි ඒක විදියට දමනී කරන්න ගාට අපි පුළුවන්තරන් සීලේ මතයි එකුතු කරන්න ඕන ලුවන් තර සාද මතයිකතු කරන්න න ලුවන් තරම් ප්‍රඥාවමතය එකකතු කරන්න ඕන. ඒ විදි ස සසාධ ප්‍රඥාවමත ය පුද ගල කතු කලොත්ේ කුතු කර පුද්ගලයා තුළ යම් දමනයක් ඇතිව වෙන න ඒේ විසාහල කුලයක් ක අපපටද රැස්සෙනවා. අපටත් ඇතුළ දමනය කරගන්නවා අනං. රාගදේශ මෝහොලින් නොක්කැලැඹුණු හිතක් කදාගන්නවනම් අපිටත් වෙන පාරක් නෑ අනුත්තර පුරුස දම්ම සාරථී ක ගුණේ අන්තර්ගත සීලයින් සමාධීම් ප්‍රඥාවෙන් දමනය වන්න අයිති එක සිද් වෙන්නේ කොහොමද කියලා කියන්න විදිහක් නෑ. නමුත් පින්ත්නී එබඳු ගුණ ධර්මතයි එකතුන්න තියෙන්නේ. සත්තා දේව මනුස්සානං හත්වෙනි ගුණය. මොක්ද සත්තා දේව මනුස්සානං කියල කියන්නේ පන්නවත්නී. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා සත්්‍යයාගේ මෙල්ලොව සුබසිද්ධිය පිණිසත්, පරලෝ සුභසිද්ධිය පිනිිසත් නිර්වාණය පරමාර්ථය පිණිසත් සීල සමාධි ප්‍රඥා උපකාරවන හැටියට. ඒ ඒ සත්‍යයාට අන්නුරූපීව අනුශාසනා කරන විදික්‍රමයක් තිබුණා. ඒ වගේම සීලස්කන්දේ තුළ එකතුවීම තුළ එබඳු උසස් ගුණධර්මයක් මත උන්න නිසා තමන් වහන්සේ තුළ සීලස්කන්දේද සමාදිස්කන්දේද ප්‍රඥාස්කන්දේද ගොඩනගා ගන තිබුණ නිසා සියල්ලු සත්‍යයන්ට මෙබඳු පනිවිරේකින් සියලු දෙව මිනිසුන්ට මෙබඳු පනිවිඩේකින් නිවෙන්ට් පුළුවන් කෙල පැහදිලි කරනගොළ දෙවියුත්් දන ගැහවා. සියල්ලු මිනිසුන්ද දැන ගහවා අන මෙබඳු කතාවක් ලෝකි කවුරුවා දන්නේ නෑනීද. අපිට කෞුරුවත් කියලා දුන්නේ නෑනීද කියලා දෙව් මිනිසුන්ගේ අපපමන ගෞරවයට පාත්‍ර වුණා සියලු දෙවියෝධ බුදුරජාණන් වහන්සේ ශාස්තෘුවරයා මයි අපට වෙනත් පිකල්පයක් පිළිසරණක් නැත කියලා දෙවියන් දකුණු ධන මඩල බිමෑන තතාගතයන් වහන්සේ සරණ ගියා. දෙව් මිනිසුන්ගේ ගුරුවරයා වනේ උනාන්ස සීලස්කන්ධදේ සමාධිස්කන්දය ප්‍රඥාස්කන්දේ මත ශක්තිමත්තු වන නිසයි. එනං දෙව් මිනිසුන්ගේ වන්දනාව පිනිිසාත්ෙව මිනිසුන්ගේ ගරුවරයාාවීම පිනිසන් බුදුජාණන් වහන්සේ තුළ වැඩිච ගුණ ධර්ම සියලු දෙව මිනිසුන් සංඥෝග වනා එකතු වුණ ඒ අයිද සීලයේ දෙවුණු කලා සමාධියද දෙවුණු කලා ප්‍රඥාව දෙුණු කළා මම්මද සීලේද සමාධියද ප්‍රඥාවද මගේ ඇතුළේ ප්‍රෝපණය කරගන්න බලන්න ඇතුලේ වැඩමයායට පේනවා. බුදුරජාණන් වහන්සේ තුළ බුදුගුණ යෙනනව බවත් දන්නවා. එ බඳු බුදුගුණ මාතුළ දෙවුණු කරගත යුතු බවත් දන්නවා. බඳු දියුණුවීමක් තුළින් සස්සර පරිදාහය නිමාකරගත යුතු බවත් දැන් දන්නවා. එබන්ඳු ශ්‍රාවක භාවේකට පත්වීම පිණිස සියලු සංස්කාරයන් මිදිය යුතු බවද දන්න මකොද දෙවිය පදදිනන්නේ දිවිය තලවල මහ බලාවත් පුුණ්‍ය සංස්කාරවට අනුව එ බඳු දෙවිවර පවා මනුස්සලෝට හැරිලත් තතාගතයන් වහන්සට වඳදින සියලු සංස්කාරය අනිත්‍යේ බව දැගෙන හෙන අනිත්‍ය දු කානාාත්මේ තේරුම් ගැනින් මත අපට පුළුවන් මේ බුදුගුණය මතින් අපේ ජීවිතයේ දායාද කරගන්න අටවෙනි ගුණය බුද්ධ ගුණය මොකක්ද බුද්ධ කියන්නේ. දුක පිළිබඳවත්. දුකේ ඉපදීම පිළිබඳවත් දුක නැතිකිරීම පිළිබඳවත් දුක නැතිකිරීම මාර්ගගේ පිළිබඳවත් චතුරාරි සත්‍යය ධර්මයන් සම්මා සම්බහෝධ ඥානී ලැබීමට ඔපපකාර වන ආර චතුරාරි සත්‍යය ධර්මයන් අන්‍යන්ට අවබෝධ කිරීමේ කුසලතාවයක් තිබුණ. අවබෝධ කර ගත්ත විතරක් නෙමී භාගයවතුන හම්සේට ලෝක සත්්‍යයාට මෙබඳු ගුණමත එකතුවීමට අදාළ මූලික මඟ පෙන්වීමක්ද තිබුණා. ඒමගේ අපි මේ සත්‍යයතුළ එකතුව න අවිතරක් නෙමි ලෝකයාටද මේ කල්්‍යාන මිත්‍රයෙක් විදිර මේ සත්‍යය කියල දීලා චතුාඩි සත්‍යය මතින් නැගී හිටිින්ට අපි උදව් කළ යුතුයි. එකතමයි සැබෑ සත්පුරුෂයාගේ කල්්‍යයාන මිත්‍රයගේ ලක්ෂණය මේ ගුණේ මත චතුාඩි සත්‍ය ඔස්සේ විමසන්ඩ පුළුවන්කමත්තයෙන් ඕන අපිද්දුලේ කුසලතාවේ නෑ. එනිසාපි නැවත නැවත බුදුගුණ වඩන්න ඕන. අවසාන බුදුගුණේ නවවෙනිගුණේ භගවාබන සේක. මොකක්ද භගවා කියල කියන්නේ. රාගදේශ මෝහයන් සහ මුලින්ම නැති කරලා දාලා ආසාවන් නිසා හටගන්න ආකුසල් හා අක්කුසල් විතාර්කවල ශක්තිය දුරු කරලා දාලා පින්වත්නී උන්වහන්සේ සුන්දර වූ නිවනට පැමිණීමට භාග්‍යවන්ත වනා. මමද එසේ භාග්‍යවන්ත විය යුතුයි. භාග්‍යවන්ත භාවේ මතුවෙන්නේ මාගේ හිතතුළ රාගේ නැසීමන්, දේශය නැසීමෙන් මෝහය නැසීමෙන්. ඒකට මා සම්මාධිට්ඨික විය යුතුයි. සම්මාධිට්ටිකත්තය තුළින් තමයි මෙ බන්ඳු ආකාරයකින් හිතහදාගණන්නඩ තියෙන්නේ ඒනි ස අපි සම්මාධිට්‍යය තුළ ශක්තිමත්වනකට බගවා ගුණයට කරන සීමිත ගරුරවයක් සත්කාරයක් තමමා තුළ ගොඩ නැගෙන. ඇෙම් බලන්න බුදුගුණ බුදුරජාණන් වහන්සේ තුළ දකිමින් මනසිකාරය කරනවිතරන්නම තමා තුළ බුදුගුණයට සාපේක්ෂව අධ්‍යාත්ය ගොඩනගා ගනිමින් ඇත්තුලද සංසිඳවාගෙන නිවීමට පිණිස නිවීම පිණිස ූපකාරර්ථය හදාගන්නවා දැම්පියවර දෙකක් අපට තේරෙනවා. තුන්වෙනි පියවර. බුදුගුණ ඔස්සේ සිද්ධ වන කවරක්ද. සත්‍ය වසෙන් බුදුගුණ බුදුහාම්දුදරෝ තුළ තිබුණද පරමාර්ථය පැත්තට එබෙන්නේ. තමන් තුල බුදුගුණ වැඩනාාද. වඩපු මංම මෙිහි ඉන්නවාද. බුදුගුණ තියෙන බුදුරජාණස එලිය වැඉන්නවාද. පින් අත්නි සත්‍යය වසයෙන් පරමාර්ථයක් විදියට බුදුගුණ සිහිකරනකොට, බුද්ධානුස්සති වඩනකොට තමා තුළ මනෝවිඤ්ඥානී පහලවීමක්. තමා බුදුගුණ අසාසා කරනවානං චක්කවිං්ඥාන සෝත විං්ඥානාදී බුදු පිළිමිදිහා බලාගෙන කරනවන චක්ක විංඥාන පහලවීමත්. බුදුගුණ මනසිකාරය කරන්ண்டයා. ශ්‍රවණය තුළින් සට බුදුගුණ එලියෙන් ඇහෙන්් දාගනපි වඩනවන්න ළුවන්. සෝතවිஞ්ඥානයේ පහලවීමක් මෙ බඳු ආකාරයට චක්ු විஞ්ඥාන, සෝතවිඤ්ඥාන, මනෝවිඤ්ඥාන ආදී විඤ්ඥානස්කන්දේ පහලවීමක් නේද මේ බුදුගුණ වැඩීම තුළ සිද්ධ වුණනි. අරහං වන සේක සම්මා සබුද්ධ වන සේක, විජ්‍යාචරණ සම්පන්න වන සේක කියනකොට තමා තුළ සංඥාටිකක් පහල වනා නේද. වි්‍යාචරණ කියන්නේෙම හිත තුළ ගොඩනැහිත සංඥාවක්නේද සංඥාස්කන්දයක පහළවීමක්. බුදුගුණ වඩනකොට තමන්ගේ හිත සංසින්දිලයානෝ සමාහිත සිත පදනම් කරගන වේදනාස්කන්දය පහලවීමක්. බුදුගුණ වැඩීම තුළ සද්ධාව මෝරාගෙන වැඩෙනවා සංකාරස්කන්දය පහලවීමක්. ඊට අනුව තමන්ගේ රුදුර සංසාරණ වේගේ පවාඩුවෙනවා. ඇත්තුළ සංසින්දිල යනවා රූපය තුළත් සිල්වීගිය බවක් ඇතිවෙනවා බුදුගුණ වඩනකොට. අනි ඇඟපුරා කිලිපොලා යන ගතියක් ඇඟපුා රෝමෝදත් ගමනයක් ඇතිවෙනවා මචර බුදුරජන්නම් සිතුළ බදුගුණ තිබද. අපි ොන්නත් තරං වාසනාවන්තද කියලා. ඒ බුදුගුණ දකිනකොට රූපස් කන්දයද විශ්සාල වෙනස් කම්වලට ලක්වෙනවා කැළඹිච්ච බවක් නෑ. ේ රූපස්කන්දයේ පහළවීමක් මෙ බඳු ආකාරයට බලනකොට බුදුගුණ වැඩීම තුළක් සිද්ධ වනේ ස්කන්ධ ධර්මටික ඇතිවීමක් නැතිවීමක්ද මේකත් අනිත්‍යයි නේද මේකත් මම මගේ මගේ ආත්මිකළ ගණ්ඩ බෑනේද ආයත් වෙන ලෝක ඇත්තෙක්ක බාහිරට එකතු වෙනකොට ඒ ආකාරීෙන් ස්කන්දයන්ගේ පහලවිීම සිද්ධ වෙනවා නේද ුදුගුණ වඩනකොට ඇති වෙච් ස්කන්දයන් එතනම නිරුද්ද ව යනවා නද කියලා පරමාර්ත වශයෙන් ස්කන්ධයන්ගේ උදේ බෑ බැලුවත් පන අත්න උද්ධ්‍ය අ්්‍යඥාය ූපද ගන්නත් එත් නිදි පුලුවන්කම ලැබවා. එත්තැනින්ම අවබෝධය කරාය ශ්‍රාවකැට එකතු වෙන්න පුළුවන්කම ලැබෙනවා එනිසා බුදුගුණ ස්සේ මෙ බඳු ආකාරකින් හිත පුහුණු කළ යුතුයි එබඳු පුහුණු කරන ශ්‍රාවකයකුට අවබෝධය පිණිස මේ ධර්ම දේශනාව උපකාරවේවා කියලපිම බුදුගුණ සම්බන්ධ මේ පිනතුන් මාතෘකා කළ ආකාරයට දේශනාව නිමා කරන සියලු දෙෙනස්ුව.